නෑ මෙහෙමයි දැන් ඒ 54,000 රැකියා දෙන වෙලාවේ මහින්ද රාජපක්ෂ මහත්මයා බැලුවා කොච්චර උපාධිධාරීන් රට තුල ඉන්නවද කියලා. ඒ බලපුවාම ඒ උපාධිධාරීන්ට වගකීමක් දුන්නා. දැන් උදාහරණයකට මට හොඳට මතකයි මම ප්‍රාදේශ සභාවේ සභාපති විදියට ඉද්දී ඒ උපාධිධාරීන්ව මේ ආයතන වලට එව්වා. ඒ උපාධිධාරීන් අපිට මාර්ග සිතියන් ටික හදලා දුන්නා. ගොඩ නැගෙන්න ඕන ගංවල තියෙන ඉදිකිරීම් ගැන පෙන්නලා දුන්නා. ඇලබෝක්කු පෙන්නලා දුන්නා. ඒ වගේ ඒ උපාධිධාරිය හරහා මේ රටේ මේ මං කිව්ව එක ශේත්‍රයක් විතරයි. කෘෂි ශේත්‍රයට අවශ්‍ය කරනවා දැන් නවීන තාක්ෂණය. මේ සියල්ල සම්බන්ධීකරගෙන ලොකු වැඩ කොටසක් කරන දැක්මක් තියෙන වැඩපිළිවෙලක් අයවැයට ඕන කියන්නේ අපි ඒකයි. අපි කියන්නේ නැහැ උපාධිධාරියට රජයේ රැකියාවක්ම දෙන්න ඕන කියලා. දැන් මේක ණයක් දෙන්න හදනවා. දැන් මේ අපි අහන්නේ ආණ්ඩුවෙන් දැන් පහුගිය වතාවෙත් මේ අයවැයට ඒ උපාධිධාරියට ණයක් දෙන්න යෝජනා කරා එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා තුලින්. උපාධිධාරි කී දෙනෙකුට මේ ණය දුන්නද? අපි අභියෝග කරනවා 10 දෙනෙකුටවත් දීලා නැහැ. ඉතින් ඒ නිසා අපි කියන්නේ මේ බොරු නිකන් සම්දර්ශන ගෙනල්ලා පරණ පුස්කාපු කේක් එකම අයිසින් කරලා පිරිනමනවා නම් උපාධිධාරියාවත් රටේ ඉන්න ජනතාවත් ඒක පිළිගන්න කැමති නැහැ. රටේ දැක්මක් තියෙනවා. උපාධිධාරි කී දෙනෙකුට රැකියා නිර්මාණය වෙනවද පෝට් සිටි එක අපි ළඟ තිබුණා නම්, හම්බන්තොට වරාය අපි ළඟ තිබුණා නම් උපාධිධාරි කී දෙනෙකුට රැකියා ලෑස්ති වෙලාද? අද චීනේ උපාධිධාරි ඇවිල්ලා මෙහෙ වැඩ කරොත් අපිට නවත්තන්න පුළුවන්ද? ඉතින් ඒ නිසා මෙන්න මේ ක්‍රමයට රට ගෙනිච්චේ මෙන්න මේ පැලැන්තිය උදවිය. ඉතින් ඒ නිසා මහින්ද රාජපක්ෂ මහත්තයා 54,000කටම උපාධි දෙනවා කියන්නේ එයාට වෙන වැඩක් තිබුණ නැහැ කියන එක නෙමෙයි ප්‍රශ්න කරන්න ඕනේ. එතුමාට දැක්මක් අනුව තිබුණ වැඩපිළිවෙලක් අද සංවර්ධන නිලධාරියව නිකන් හෑන්ඩල් කරලා තියෙනවා. අද සංවර්ධන නිලධාරියෙන් අවශ්‍ය කරන ප්‍රමාණය ගන්නෙ නැහැ. ඒ සංවර්ධන නිලධාරීන් සමහරුක් අද ගිහිල්ලා ගුරුපත්වීම් අරගෙන තාක්ෂණ විෂයන් සහ අනිකුත් අලුත් විෂයන් දැන් උගන්වනවා. භාෂා විෂයන් උගන්වනවා. ඉතින් ඒ නිසා මේ තරුණයව හඳුනගෙන මේ ගොඩනගාගත්තු දේ ඵල ප්‍රයෝජන ගන්නවා. මේ ආණ්ඩුව කරන්නේ නැහැ ඒක අහවලාගේ වැඩක්, ඒක අපිට අයිති නැහැ කියලා අයින් කරලා තරුණයාට පෙන්නව වෙනත් දෙයක්. හැබැයි ඒ පෙන්නපු කිසි දෙයක් දීලා නැහැ. ඒ නිසා උපාධිධාරියට රැකියා දීමට රජය බැඳිලා ඉන්නවා. නිකං රැකියා නෙමෙයි, උපාධිධාරියාගෙන් රටට වැඩක් ගන්න පුළුවන් රැකියා දීම සඳහා.